සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම දිනෝෂි දීරසිංහ ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල. රිෂාඩ්ට සහ හිස්බුල්ලාට එරෙහි පැමිණිලි CID-යට. බඹර ප්‍රහාරයෙන් 50ක් රෝහලේ. සාම සාධක හමුදා මෙරට නැති බව රජය අවධාරණය කරයි. ශ්‍රී ලංකාවට පැමිණීමට චීන ජාතිකයන්ට තිබූ තහංචි ලිහිල් වෙයි. උතුරු කොරියා අවි අතදා බැලීම් වලට බිය නොවන බව ට්‍රම්ප් කියයි. දේශීය ප්‍රවෘත්ති අමාත්‍ය රිෂාඩ් බදියෝදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා යන මහත්වරුන්ට එරෙහිව පොලිස් මුලස්ථානයේ ලැබුණු පැමිණිලි විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. ආරක්ෂක තත්ත්ව පිළිබඳ දැනුවත් කිරීමට කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාට හා MLAM හිස්බුල්ලා මහතාට එරෙහිව පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි දෙකක් ලැබී තිබුණා. ඉන් එක් පැමිණිල්ලක් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි විසින් ඉදිරිපත් කර තිබුණු පැමිණිල්ලක්. එම පැමිණිල්ල අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාට සහ MLAM හිස්බුල්ලා මහතාට යන දෙදෙනාටම එරෙහිව ඉදිරිපත් කර තිබුණු පැමිණිල්ලක්. අනෙක් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින්. එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ MLAM හිස්බුල්ලා මහතාට එරෙහිවයි. මේ දෙදෙනාට එරෙහිව ඉදිරිපත් කර තිබුණු මේ පැමිණිලි දෙකම පොලිස් මූලස්ථානය විසින් විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. සැක සහිත ලෙස ආදායම් ඉපයීමේ චෝදනා මත අතරන් කොටගත් වෛද්‍යවරයා සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පරීක්ෂණ සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. කුරුණෑගල පොලිස් ස්ථානයේ මගින් අත්තඩංගුවට ගන්නා ලද කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු වන සෙයිගු සියාබ්දීන් මොහමඩ් සාෆි යන අයව මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරේ රඳවා තබාගෙන ඔහු සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබෙනවා. මේ වෛද්‍යවරයා විසින් සිදු කරන ලද සිසේරියන් සැත්කම් වලදී අනවසරයෙන් වඳභාවයට පත් කිරීම පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඒ පැමිණිලි ඉදිරිපත් කරන ලෙසට දන්වා සිටිනවා. මෙතර මන්තිරු නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු පැහැදිලි කරනවා. මන්තිරු භාවිතයට අදාළ නීතිය අපි දැඩිවම ක්‍රියාවේ යෙදවීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මෙහිදී අපි සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා නිරීක්ෂණය කිරීම, ඒ වගේම වීඩියෝ දර්ශන ආශ්‍රයෙන් නිරීක්ෂණය කිරීම ආදිය මගින් මන්තිරු නීතිය දැඩිවම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා හෙට සිට සති දෙකකේ සහන කාලය තුළදී මේ මන්තිරු නීතිය ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන්න කියලා සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවට වැඩම කර සිටින තායිලන්ත මහනායක හිමිවරුන් ඇතුළු බෞද්ධ දූත පිරිසක් ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මුණ ගැසුණා. ඒ ජනාධිපති නිල නිවසේදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මුහුණ දෙමින් යලි නැගී සිටින ශ්‍රී ලංකාව පිළිබඳ තම සතුට පළ කරන බව තායිලන්ත මහනායක හිමිවරුන් ඇතුළු බෞද්ධ දූත පිරිස ජනාධිපතිතුමා වෙත සඳහන් කළා. එම දූත පිරිස සහෝදර බෞද්ධ රටක් ලෙස හැම විටම තමන් ශ්‍රී ලංකාව සමග සිටින බවද මෙහිදී පැවසුවා. උන්වහන්සේ වැඩම කරවීම පිළිබඳ සිය සතුට පළ කළ ජනාධිපතිතුමා බෞද්ධ රටවල් ලෙස ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර ඇති දිගු කාලීන සමීප සම්බන්ධතාවයද මෙහිදී සිහිපත් කළා. තායිලන්ත මහනායක හිමිවරුන් ඇතුළු 70 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස පසුගිය 21 වනදා ශ්‍රී ලංකාවට පැමිණි අතර උන්වහන්සේ ඇතුළු පිරිස ප්‍රදේශ ගණනාවක සංචාරය කරමින් වෙසක් සැමරුම් දැක බලා ගත්තා. එමෙන්ම නැගෙනහිර පළාතේ විහාරස්ථාන රැසකට බුද්ධ ප්‍රතිමා වහන්සේ පූජා කිරීමටද මෙම දූත පිරිස කටයුතු කළා. මෙම තායි බෞද්ධ දූත පිරිස සහ ජනාධිපතිතුමා අතර හමුවට එරට ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය රාසගල සීවලී නායක ස්වාමින් වහන්සේද වැඩම කර සිටියා. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ වාර්තාව අස්ගිරි හා මල්ලතු මහනාහිමිවරුන් මත පිළිගැන්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද කටයුතු කළා.
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම පළමුව මහනුවර ශ්‍රී දළදා මාලිගයේ වෙත ගොස් දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. අනුතුරුව ඔවුන් අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙන වැදගත් කරුණු 11ක් අඩංගු යෝජනාවලිය මහානායකයන් වෙත මෙහිදී පිළිගනු ලැබුවා. එම අවස්ථාවට එක්ව සිටි අස්කිරි පාර්ශ්වයේ ලේකකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද ස්වාමීන් වහන්සේ මෙලෙස අදහස් පළ කළා. අපි දකින විදිහට මොනදේවල් යෝජනා වුණත් අවසාන වශයෙන් පක්ෂ නායකත්වයේ සහ පක්ෂයේ තීරණයට තමයි ඉසනමන්නේ ආගම ධර්මයේ පැත්තක දාලා. එහෙම තත්ත්වයක් විදිහට. අපේ ඒ නිසා තමයි හැමදෙ මේකදී අපි හිතුවේ පළවෙනියටම පක්ෂ නායකයින් මුණ ගැහිලා මහින්ද රාජපක්ෂ මැතිතුමා අපි මුලින්ම එතුමා මුණ ගැහිලා එතුමාගේ බොහොම සාධනීය තත්ත්වයක් තිබුණා එතුමා කාමිට වඩා කණ්ඩායමකුත් නම් කරා. ඊට පස්සේ අග්‍රාමාත්‍යවරයා මුණ ගැහුණා. ඊට පස්සේ අපි සියලුම පක්ෂ නායකයින් මුණ ගැහුණා. ජනාධිපතිතුමාට අපි දැනුවත් කළ දෙන්න. මොකද ඔබ වහන්සේ කිව්වේ ගැත්ත කොච්චර මන්ත්‍රීවරුන්ගේ අදහස් තිබුණත් ක්‍රියාත්මක කරගන්න බැරි වුණා පක්ෂයේ අනුමැතිය දුන්නේ නැත්නම්. ඒ නිසා දැන් අපි සියලු ජනතාවට පෙරමුණ පවා මේ සඳහා යම් එකඟතාවයක් ලැබෙයි. ඒ වගේම කවුරු කැමතුණත් අකමැතුණත් මේ කරන වැඩේට මම හිතන්නේ අපට රටේ ජනතාවගේ පැත්තෙන් හිතලා අපිට තීන්දුව ගන්න වෙනවා. ඇත්ත වශයෙන්ම රටේ තීරණාත්මක අවස්ථාවත් තියෙන දේශපාලනඥයන් සම්බන්ධව තියෙන අදහස් හොඳයි. අපි සමාලෝචනය කරලා තවදුරටත් අදහස් තව ඉදිරිපත් කරලා පෝෂණය කරලා ගති යුතු වෙනවා. අර විදිහේ නීති රීතියේ ආගම දේශපාලනයේ වගේ දේවල් සම්බන්ධ ජාති ભેද ඇති වෙන විදිහේ දේවල් අපි කවුරුත් අනුමත කරන්නේ නැහැ. ඒවා ඇති වෙන ඒවා ලක්වා ගැනීමට කටයුතු කිරීමේ නීති රීති දැනට තිබෙන ඒවා ප්‍රමාණවත්ද කියලා බලන්නත් ඕන. අනුතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම මල්නතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එෙහිදී මන්ත්‍රී කණ්ඩායම මහානායකයන්ට දැනුම් දුන්නේ මෙම යෝජනාවලිය සඳහා මහානායකයන්ගේ උපදෙස් සහ අනුශාසනා අනිවාර්යෙන්ම අවශ්‍ය බවයි. ඊට අවම වශයෙන් ස්වාමීන් වහන්සේ දිනමක හෝ සහභාගී කරවීම වැදගත් බවද මන්ත්‍රී කණ්ඩායම මහානායකයන්ට දැනුම් දුන්නා. මෙම හමුවෙන් අනුතුරුව එම කමිටුවේ මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේක එක රටකට දැන් සීමා වෙච්ච කාරණයක් නෙවෙයි. අපිට ඉන්දියාවේ සහයෝගය සම්පූර්ණයෙන් අවශ්‍යයි. මේ සඳහා ක්‍රියා කරන්න ඉන්දියාව විශාල වැටලීම් සංඛ්‍යාවක් කරලා තියෙනවා පෞගේ කාලවකවානේ. වුන් පැහැදිලිව ISIS අස්වාදින්ට විරුද්ධව වැඩ කරන රටක් ඉන්දියාව. අපි හිතනවා ඉන්දියාවේ සහයෝගය ශක්තිය අරගෙන රටක් විදිහට අපිට මේ ත්‍රස්තවාදී සංවිධානයේ මුලිනු පුරා දමන්නත් අපි කටයුතු කළ යුතුයි කියලා තමයි විශ්වාස කරන්නේ. අපි මේ වෙනකොට රැස්වීම් වට කීපයක් පවත්වලා තියෙනවා. ඒ රැස්වීම් වට වෙනුවෙන් තමන්ගේ පක්ෂ නියුක්ත වෙවලා මේක ශක්තිමත් කරන්න මේකට තවත් අදහස් එකතු කරන්න මේ සියලු දෙනාම සහයෝගය අපට දක්වලා තියෙනවා. ඒ නිසා අපි මේ සාවක් කරගන්නවා මේ සියලුම පක්ෂ නායකයොන්ට තමන්ගේ දේශපාලන මතය මොකක් වුණත් තමන්ගේ අනාගත අරමුණ මොකක් වුණත් මේකට පොදුවේ උදව් කිරීම පිළිබඳව සහයෝගය ලබා දෙන්න ගත තීන්දුව පිළිබඳව අපි සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හිතර අද මහානායක ස්වාමීන් වහන්සේලා දෙනම මුණ ගැහුණා. ඒ දෙනම මම හිතන්නේ මේ පිළිබඳව ඉතාමත් ප්‍රසාදයෙන් කතා කරා. මේක කළ යුතු වැඩක් කියන කාරණාව. ඒ වගේම මෙතන මතක් කරපු ප්‍රධානම දේ තමයි කොහොම හරි මේ වැඩේ නීති බවට පත් කරන්න කියන කාරණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි අද මන්ත්‍රීවරු විදියට ආණ්ඩුවටත් සමහර වෙලාවට කරන්න අතපසු වෙච්ච දේවල් පිළිබඳව අවධානය යොමු කළා. රටේ නැවත අන්තවාදීන්ට ක්‍රියාත්මක වෙන්න බැරි විදියට පොදු නීති පද්ධතියක් අද අපි හඳුන්වලා දීලා තියෙනවා. දැන් දැන්ටමත් සමහර නීති සම්පාදනය වෙනවා. සති දෙකෙන් දෙකටවත් බලාපොරොත්තු වෙනවා. රජයේ මැදිහත් කරගෙන මේ කටයුතු කරන්න ආරක්ෂාව පිළිබඳ ආශික්කාරක සභාවෙන් මේකට අවශ්‍ය සම්පූර්ණ නීති රීති ටික සකස් කරලා දෙනවා. පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කිරීම තමයි තියෙන්නේ. අපිට විශ්වාසයක් තියෙනවා මේ වතාවේ මේ වැඩපිළිවෙල දියත් කරනකොට පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ කැමැත්තෙන්ම මේක සම්මත කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා එක පෙන්නනවා. මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ ගුරුවරුන් දරුවන් සහ දෙමාපියන් ඇතුළු 50 දෙනෙකු බඹර ප්‍රහාරයක් හේතුවෙන් රෝහල්ගත කෙරුණා. මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ අද දහවල් පැවති ශ්‍රවණදානියක් අතරතුරයි බඹර ප්‍රහාරය එල්ල වී ඇත්තේ. මෙම විද්‍යාලයට මායිම් වැති මිනුවන්ගොඩ අධ්‍යාපන කලාප ගොඩනැගිල්ලක ඇතුළත තිබූ විශාල බඹර වදයක් ඇවිස්සීම මීට හේතුවයි. ප්‍රහාරයට ලක් වූවන් බේරා ගැනීම සඳහා එම ස්ථානයට ගිය පිරිසටද බඹර ප්‍රහාර එල්ල වුණා. එම පිරිස මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගැනුණේ. අම්මා කෙනෙක්ගේ ඔළුව වාලයි එයා අපේ පැත්තට ආවා. එයා පිටණිය පැත්තට එනකොට මේ ඇන්න ඔළුවට අතට කොළ. මේ දෙනෙක් විතර ඇන්නද? හයක් හතක් විතර මට ඇන්න පුතාට හත් දෙනෙක් විතර ඇන්න. වරත් ඇන්නද මම? මේ දෙනෙක් ඇන්නද? පංචුවක් කව එකපාරක් විඳ ඇන්න. ඔළුවට ඒ සිලානේ වාකර කරනවා දැන්නේ. අයින් කරන් ගියපාර.
මෙම අනතුර පාසල පැවැත්වෙන දිනයක සිදු වූයේ නම් මීට වැඩි අනතුරක් වන්නට ඉඩ තිබුණා. සිසු දරුවන් 3000කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලය අසල ස්ථානයක මෙවැනි අවදානමක් තිබියදී එය ඉවත් කිරීමට කටයුතු නොකිරීම පිළිබඳ සොයා බැලීම බලධාරීන්ගේ වගකීමක් බව මතක් කළ යුතුයි. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව එල්වී ඇති විශ්වාසභංගය සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ තේරීම්කාරක සභාව පිළිබඳ ස්ථාන කිහිපයකදී මහජන නියෝජිතයන් මෙලෙස අදහස් පළ කළා. රිෂාඩ් බදියුදීන් ඇමතිතුමා තස්තකියාවල සම්බන්ධය කියලා ඉවරලා හෝ එයාගේ වත්කම් පිළිබඳව පරීක්ෂණය කරන එක ජනාධිපතිතුමාගේ වක්කීමක්. මේ එතුමා එහෙම වැරදි කරලා තියෙනවා නම් එතුමා හිරය දාන්න ඕන. විශ්වාසභංග ගැන ලැමැතිකමෙන් අයින් කරන එක නෙමෙයි හිරය දාන්න ඕන. වැරදි නැත්නම් එයාව ක්ලියර් කරන්න ඕන. ඒ නිසා රිෂාඩ් බදියුදීන් මහත්මයා සම්බන්ධව පරීක්ෂණයක් කරලා ඒ පරීක්ෂණයේදී වැරදිකාරය වුණොත් මමත් එතුමාට විරුද්ධව අත උස්සනවා. මොකද හේතුව අපිට පුද්ගලය හෝ පාට හෝ නෙමෙයි ලොකු ආගමික දේශපාලන පක්ෂ නෙවෙයි ලොකු අපිට එක අපේ පක්ෂ දේශපාලන අවස්ථාවාදීන් තමන්ගේ ඔළුව නරක් කරගෙන ඉන්න විපක්ෂ අන්තවාදී කණ්ඩායම් වලට අපි කියන්න කැමතියි ඔබ කරන්නේ එක පැත්තකින් මේ ත්‍රස්තවාදයට උඩගෙඩි දීම ඔබ දේශපාලන අරමුණු වෙනුවෙන් කරන්නේ මේ රට ආගාධයට අරගෙන යාම එක්සත් ජාතික පක්ෂය කියන්නේ ජාතිවාදී පක්ෂයක් නෙමෙයි. ෂාඩ් බදුදීන් ඇමතිවරයාට විරුද්ධව කාට හරි චෝදනාවක් තියෙනවා නම් පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න. ඒතොර ඒ පැමිණිල්ල විභාග කරන්න. ඒක සාක්ෂිත් ඇතුව එතකොට නීතියෙන් ඒ කටයුතු කරાવી. එහෙම නැතුව ඒගොල්ලන්ගේ දේශපාලන අවශ්‍යතා ඉටු කරගන්න මේක පාවිච්චි කරනවා නම් වැරදි කියන එකයි මගේ අදහස. ලුවන් නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාට මාධ්‍යයට ඇවිල්ලා කියන්න රිෂාඩ්ට විරුද්ධව මම ඡන්දය දෙනවා. රිෂාඩ් ආපහු අපේ පක්ෂයට ගන්නෙත් නැහැ. රිෂාඩ්ගේ කණ්ඩායමේ කිසි කෙනෙක් එක ගන්නෙත් නැහැ කියලා අපිට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරන්නකෝ. අද එහෙම කියන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ මහත්තයාට පුළුවන් නම් මාධ්‍යයට ඇවිල්ලා රිෂාඩ් එක්ක අපේ කිසිදු සම්බන්ධතාවයකුත් නැහැ රිෂාඩ් අපේ පක්ෂයකට ගන්නෙත් නැහැ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්නකෝ අද එහෙම නෙමෙයි කරන්නේ ඉතින් මේගොල්ලෝ ඉත්තු විත්තු දා බලනවා එක්සත් ජාතික පක්ෂයට මඩ ගහනද ඒ වගේම රිෂාඩ් ඇමතිවරයට චෝදනා කරනවා මේ තීරීම්කාරක සභාවේ මේ පත්තර තියෙන සියලු දෙනාම රටට ඔබින මේක ආයෝජනයක් ලෙස සලකලා අපි කටයුතු කරන්න අවශ්‍යයි ජනතාව පාර්ලිමේන්තු දෙස බලන්නේ මේ ඔක්කොම පට්ටපල් හුරු ටිකක් ලෙස ඉතින් මේක නිවැරදි කරන්න හොඳම අවස්ථාව දැනුයි නේද ඉතින් අප පත් කරන්නේ උතුම් කාර්යයක් ඉෂ්ට කරන්න නම් එන්නේ නැතුව හිතලා මේක බොරුවක් කළා ජනතාවට පෙන්වලා දෙන්න හදනවද මේක තම පාර්ලිමේන්තු කරන බොරුව කියලා ඕන එක්කෙනෙක්ට මේ අවස්ථාව විවෘතයි මේක අපි ප්‍රසිද්ධ කරලා තියෙන පත්තරවල රූපහානිවල ඕන එක්කෙනෙක්ට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන් ලිඛිතව ඊට පස්සේ අපි ඒ සම්බන්ධයෙන් ගෙනල්ලා බලලා මේක දවසක් සුමානයක් මාසයක් නෙමෙයි අවශ්‍ය නම් මේක සැබෑ තත්ත්ව හොයන තාක්කල් අප මේ තීරීම් කාරක සභාව ඉදිරියට ගෙනිනවා නැවතත් දේශීය පුවත් තේදළු කිලෝවක් සඳහා ලබා දෙන මිල තවදුරටත් ඉහළ නැන්වීමට ඇති හැකියාව පිළිබඳ අදාළ අංශ සමග සාකච්ඡා කරන බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ සංවර්ධනය කළ ඌරපොළ කන්ද මාර්ගයේ ජනතා අයිතියටපත් කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 12 ඉක්මවනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපති වරණ ව්‍යාපාර කාලෙදී තේ දළු කිලෝකට කීයක් දහම්බුනේ 50ක් 60ක් අතර. අපි ඒත් කිව්වා අපිට පුළුවන් වෙනවා මේක 100 පන්නලා දෙන්න. ඒ වෙනකන් අපි ස්ථාවර මිලක් දෙන්න. රුපියල් 80ක. ජනවාරි මාසයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති වුණා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ නායකත්වයෙන් කිව්වා වගේම මිල ගියා 80 පහු කරගෙන කුඩා තේවතු සංවර්ධන අධිකාරියෙන් අනන්ත අප්‍රමාණ මහන්සියක් දරනවා මේ කුඩා තේවතු හිමියන්ගේ ඒ වගාවල් හොඳ තත්වයකට ගන්න. කනගාටුවේ කියන්නේ තේ මණ්ඩලයෙන් වෙන්න ඕන ප්‍රවර්ධන වැඩ කටයුතු නිසි ආකාරව වෙලා නැහැ. ඒක වුණා නම් අද අපිට මීට වඩා හොඳ වෙළඳ පොලක් තියෙනවා මීට වඩා හොඳ මිලක් කියලා. මේ අතර පසුගිය කාලයේ ගංවතුර හේතුවෙන් අපද්‍රව්‍ය වලින් අවහිර වූ නිල්වල ගංගාවේ ඉහළ කොටස පවිත්‍ර කිරීම අද ආරම්භ වුණා. මොරවක පරගංග පාල මසල පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරුණා. එම ස්ථානයට පැමිණි සාගල රත්නායක මහතා එම කටයුතු සඳහා එක් වුණා.
විස්සයි 25 වන විට සියලු ශ්‍රී ලාංකිකයන්ට පිරිසිදු ජලය ලබා දීමේ වැඩසටහන සංවර්ධන න්‍යායපත්‍රයේ පළමු ස්ථානයට ගෙන එන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අම්පාර මහඔය ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අපි මැති සභයට ගිහිල්ලා වරදාන වරප්‍රසාද භුක්ති විඳිනවනะ. ආපහු හැරිලා බලන්නට ඕන. අපිව එතනට යවපු මිනිස්සයාගේ ජන ජීවිතය මොකක්ද? ඒ යවපු මිනිස්සයාගේ ඒ මාන වහිතින් ආරක්ෂා වෙනවා. අපි බෝතල් වතුර බොනකොට ගමේ පිරිසිදු ජලය ලැබෙනවද? ලබා දෙන ප්‍රජා ජලය පිරිසිදුද? හොඳ පෙරහන් පද්ධති තියෙනවද? කී දෙනෙක් ඒව ගැන හිතනවා? මම තමුන්නාන්සලාට කියන්න කැමතියි 20යි 25 මේ රටේ ජනතාවගේ නිවාස ප්‍රශ්නේ අංග සම්පූර්ණව විසඳනවා වගේම පිරිසිදු පානීය ජලය අපේ රටේ පුරවැසි පරපුරට ලබා දීම අපේ සංවර්ධන න්‍යාය පත්‍රයේ අංකයකට ගෙනෙන්නට අපි කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ තමුන්නාන්සලාට ප්‍රකාශ කරන්නට ඕන. මහෝය දඹදෙණිය ප්‍රදේශයේ ඉදිකල සන්නිම් ගම උදාගම්මානයේ ජනතායිතියට පැවරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යලි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතායිතියට පැවරුණු 191 වන ආදර්ශ ගම්මානය මෙයයි. සන්නිම් ගම නිවාස 25කින් සමන්විතයි. වැය කළ මුදල රුපියල් ලක්ෂ 190ක්. කොළඹ වරායේ බහළු මෙහෙයුම් ධාරිතාව පසුගිය මාසයේදී 9.1කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී කොළඹ වරායේ බහළු ඒකක ප්‍රමාණය 441437ක්. එය පසුගිය මාසයේදී සටහන් වූයේ 482910ක් ලෙසයි. ඒ අනුව කොළඹ වරායේ ජය බහළු South Asia Gateway සහ අන්තර්ජාතික බහළු යන පර්යන්ත මෙම වර්ධනයට දායකත්වය ලබා දුන්නා. ප්‍රතිනැවුගත බහළු මෙහෙයවීම 8.6කින් වර්ධනය වී ඇති අතර වරාය අධිකාරියට අයත් පර්යන්තයන්හි බහළු මෙහෙයවීමද 10.5කින් වර්ධනය වී තිබෙනවා. බහළු මෙහෙයුම් වර්ධනය සඳහා වන ශ්‍රේණිගත කිරීම් වලට අනුව පසුගිය වසරේදී ලොව හොඳම වරායන් 34 පළමු ස්ථානයේ හිමිකර ගැනීමට කොළඹ වරායට හැකි වුණා. එමෙන්ම ඇල්ෆා ලයිනර් දර්ශකයට අනුව ජාත්‍යන්තර බහළු වරායන් අතර පසුගිය වසරේදී 22 වෙනි ස්ථානයට පැමිණියේ කොළඹ වරායයි. ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා චීනය එරට සංචාරකයන්ට පනවා තිබූ තහංචිය ලිහිල් කිරීමට එකඟ වූ බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ චීන තනාපති කාර්යාලය නිලධාරීන් සමග කළ සාකච්ඡාවෙන් අනතුරුව එම තීන්දුව ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අපි ය චීන සාලනපතිතුමා මුණ ගැහිලා ආරක්ෂාව ගැන කතා කරපු බුද්ධියන්සේන නිලධාරිය තරගල ගිහිල්ලා රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව එතුමාට හොඳටම පැහැදිලි කරලා දීලා එතුමා පිළිගත්තා. ඊට පස්සේ එතුමා චීන මහා ආණ්ඩුවට දැනුම් දීලා එන්න ඕන කෙනෙකුට අවසර දීලා තියෙනවා. ඉතින් ඒකෙන් අපිට විශ්වාස කරන්න පුළුවන් ලබන මාසෙ වෙනකොට බොහෝ දුරට අනිත් රටවලු දාලා තියෙන මේ තාංචිය ලිහිල් කරයි කියලා. එහෙම කෙරුවොත් අපිට කිසි කරදරයක් නැහැ. ලබන සැප්තැම්බර් වෙනකොට තමයි සාමාන්‍ය සංචාරකයෝ වර්ධනය වීම පවතින කාලේ විශාල පිරිසක් ලංකාවට ගෙන්න ගන්න පුළුවන් වෙයි. රුපියල් මිලියන 66ක වියදමින් ඉදිකරන ලද ජාතික නිවාඩු නිකේතනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අනුරාධපුර සංචාරක කර්මාන්තයේ නියැලී සිටින ව්‍යාපාරිකයන් මුහුණ පා සිටින ගැටලු සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නන් සමග සාකච්ඡාවකටද අමාත්‍යවරයා එක් වුණා. කඩා වැටුණු සංචාරක කර්මාන්තය නගා සිටවීමට රජය ලබා දුන් කඩිනම් සහන ලබා ගැනීමේදී ඇතිවන ගැටලුවලට එම අවස්ථාවේදීම විසඳුම් ලබා දීමටද කටයුතු කෙරුණා. ඒ සඳහා මහබැංකුව මුදල් අමාත්‍යාංශයේ ඇතුළු රජයේ නිලධාරීන් කිහිප දෙනෙකුද කැඳවා තිබුණා. අමාත්‍යවරුන් වන පී හැරිසන් මහතා සහ චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇතුළු ජනතා නියෝජිතයන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර සංචාරක කර්මාන්තයේ සේවා සපයන්නන් සඳහා සහනදායි මූල්‍ය පහසුකම් ලබා දීමේ තවත් පියවරක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේදීද ක්‍රියාත්මක වුණා. ඒ සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ විසින් ක්‍රියාත්මක කර තිබෙන සහන බදු යෝජනා පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී සංචාරක සේවා සපයන්නන් දැනුවත් කිරීමටද කටයුතු කෙරුණා. එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක සිඩ්නි ජයරත්න යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. සුදු පැහැති යුද හමුදා යුනිකෝන් රථ කිහිපයක ඡායාරූප පුටා දක්වමින් ලංකාවට එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා පැමිණ මෙහෙයුම් දියත් කරන බවට සමාජ ජාලාවල පළවෙන පුවත් සම්පූර්ණ අසත්‍ය බව හෙළි වී තිබෙනවා. UN යන අකුරු දෙක භාවිතා කර ඇති අදාළ හමුදා යුනිකෝන් රථ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෙරට නිෂ්පාදනය කරන ලද ඒවා බවට තහවුරු වී තිබෙනවා.
කිසියම් කණ්ඩායමක් සමාජයේ වැරදි මතයක් නිර්මාණය කිරීම සඳහා එම රථවල ඡායාරූප සමාජ ජාලාවලට එක් කර තිබුණේ එම රථ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවට අයත් ඒවා බවත් ඒවා ලංකාවේ මෙහෙයුම් දියත් කරන බවත් සඳහන් කරමින් මේ සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අදාළ ට්‍රක් රථ මාලිදේශයේ ආරක්ෂාව සඳහා රඳවා තිබෙන ශ්‍රී ලංකීය හමුදා නිලධාරීන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වූවක් බවයි එක්සත් ජාතීන්ගේ හමුදාවක් ලංකාවේ නොමැති බවද එම ට්විටර් පණිවිඩයෙන් පෙන්වා දී තිබෙනවා රටේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීමේ අරමුණෙන් දිවයිනපුරා සෝදිසි මෙහෙයුම් අකණ්ඩවම ක්‍රියාත්මකයි නාරහෙන්පිට දාබරේ මාවතේ අද උදෑසන සිදු කළ සෝදිසි මෙහෙයුමකදී ස්ථාන කිහිපයක තිබී පුපුරනද්‍රව්‍ය ඇතුළු තියුණු ආයුධ සොයාගෙන තිබෙනවා යුද හමුදාව සිදු කළ මෙහෙයුමේදී දාබරේ මාවත ප්‍රදේශයේ නිවාස රසක් පරීක්ෂාවට ලක් කෙරුණා එහිදී පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15ක් තියුණු ආයුධ යුද හමුදා නිලැඳුමට සමාන ඇඳුම් ඉලෙක්ට්‍රොනික උපකරණ ජංගම දුරකථන සොයාගෙන තිබෙනවා මත්තේගොඩ නිවාස සංකීර්ණයේ සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමකදී ගුවන් හමුදා නිලැඳුමට සමාන නිලැඳුමක් බඳපටියක් සහ හිස් ආවරණයක් සොයාගෙනුණා අදාළ නිවෙස්වල සමාජිකයන්ගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කෙරුණු අතර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පොලිසිය වෙත පැමිණෙන ලෙසට ඔවුන් දැනුවත් කෙරුණා මේ අතර මිනුවන්ගොඩ කෝපියාවත්ත ප්‍රදේශයේදී විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණේ පොලිසිය සහ යුද හමුදාවේ ඒකාබද්ධවයි ප්‍රදේශයේ සියලු නිවෙස් මෙහිදී පරීක්ෂා කෙරුණු අතර සැක කටයුතු පුද්ගලයන් පූර්ණ පරීක්ෂාවට ලක් කිරීමටද කටයුතු කෙරුණා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වයට කිසිවෙකු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා පවසනවා මේ දවස්වල මාධ්‍ය තුල යනවා මම දැක්ක ඊයේ යනවා එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක කවුද මේ ධම්මික පෙරේරා කියලා. මේ ධම්මික පෙරේරා කියන මුදලාලි කෙනෙක් අපේ අපේක්ෂකයි. මුදලාලි රාපව අපේක්ෂකත්ව දෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂේ රායි නායකයෝ ආනයනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේ රටේ නැවත එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරේ බිවෙන්නේ ඔරිජිනල් UMP කාරයෙක් විතරයි. රත්නපුර රක්වාන මැතිවරණ කොට්ටහසේ තවත් පවුල් 2000කට සමෘද්ධි සහනාධාරය ලබා දීමේ සමාරම්භක උත්සවයට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. සමෘද්ධි දීමනාවට සුදුසුකම් ලැබුවා නම් කිරීම සහ හඳුන්වා දීම මෙහිදී සිදු කෙරුණා. සමෘද්ධි සහනාධාරය ලබා දීම තම ඉදිරි කටයුතු වලට ශක්තියක් බවයි ජනතාව මෙහිදී ප්‍රකාශ කළේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සම්දින මතක විශේෂාංගය ප්‍රවෘත්ති විකාශයේ නානතුරුව බලාපොරොත්තු වන්න. එසමගින් අයිතේන සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන් ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහෙවරක සම්දින මතකය දෙවන පතදා යුද නාවක හා ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජේෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂ සේවාව වෙනුවෙන් උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පතක්ම ප්‍රදානය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ජනාධිපතිතුමා එක් වූයේ ඉන් අනතුරුවයි. පරම වීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලද වීර රණශූරීන්ගේ චරිතාපදානයක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව විසින් එළිදැක් වූ උත්තමාචාර්ය කෘතිය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්ුණා. මේ සැබෑ ලංකා පුත්‍රයින්ගේ වීරයන් වෙනුවෙන් ඔවුන්ගේ චරිතාපදානය ඔවුන්ගේ පවුල් පසුබිම ඔවුන්ගේ වීරත්වය සහ ශ්‍රේෂ්ඨත්වය සහ විශිෂ්ටත්වය පිළිබඳව මේ ප්‍රකාශනය සැබෑ මේ යුගයේ අවශ්‍ය ප්‍රකාශනයක් විදිහටයි මම දකින්නේ අද හමුදාවල සේවය කරන සෑම ශ්‍රේණියකම සෑම නිලයකම අපේ රණවීරවන්ට අපේ නිලධාරීන්
මේ ප්‍රකාශනයේ ඉතාමත් වැදගත් වෙනවා මේ ප්‍රකාශනය දැක්කහම තමන්ගේ සේවාව තමන්ට ඉෂ්ට කරන්න සැබෑ ආත්ම ධෛර්යයක් ඇති වෙනවා අදිෂ්ඨානශීලී භාවයක් ඇති වෙනවා මේ 23 වන බ්‍රහස්පතින්දා පූජ්‍ය ගලගුඩාත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් උන්වහන්සේ සමග ජනාධිපතිතුමා හමු වුණේ මහගමසේකර මාවත ජනාධිපති නිල නිවසේදී මේ 24 වන සිකුරාදා මධ්‍යම පරිසර අධිකාරිය වෙත ගියේ ජනාධිපතිතුමා එහි කටයුතු සොයා බලමින් ජේෂ්ඨ නිලධාරීන් සමග සාකච්ඡාවකටද එක් වුණා ශ්‍රී ලංකා සංගීත කණ්ඩායම් සංසදයේ සමාජිකයින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා හමු වුණේ සේස්ත්‍රේ ගැටලු කිහිපයක් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචන සභාව පළමු වරට මෙදින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා ජනපති මෙහෙවරක සත් දින මතකය